සරණයි පින්වත් ඔ බැහම දෙනාටම සදහවත්න දිවාරාත්‍රී ඇතිවන මේ ලෝකයේහි සඳු රාත්‍රයේ කාලයෙහි බබලනවා මුළු පරිසරයම ආලෝක මත් කරනවා එලෙසින්ම හිරු දහවල් කාලයේදී බබලමින් මුළු ලෝකේම ආලෝක මත් කරනවා නමුත් ලෝතුරා බුදුරජාණන් වහන්සේ දිවාරාත්‍රයහි දෙකෙහිම පබලනවා තතාාගතයන් වහන්සේ දේශනාකොට වදාළ තතාගත බුද්ධ භාෂිතය නිසා සාදු ජීවිත ආලෝකමත් කරන්නටවෙරදරණ බෞද්ධැරූ පොවාහිනී නාලිකාව මෙවතු මූ සද්ධර්ම දේශනාව ඒ අරමුණින්ම මෙලෙසින් ආරම්භ කරනවා. අපි මිදේශනාපැවැත්වීමට වැඩමකොට වදාල් පූජනීය, කෝරලයාගම සරණ තිස්ස පින්වත්ස්වාමින් වහන්සේ සාධනාධ පාතුමින් පිළිගනිමු. අවසරයි අපේ හා මුදුරුවනේ. සාධූ, සාධෝ, සාධෝ. දේශනාවට දායකත්වය ධර්මීන් කටයුතු කරන මේ පින්වත් පිරිස අද මේ පටිගත කිරීම සිදුකරෙන දිනේහි සහභාගීවන දායකත්වය ගැෙන කටයුතු කරන දෙවන ධර්මදේශනාව මෙය යනුව ජායල කොටුගොඩ පදිංචි සැදැහැවත් පෙන්වත් පිරිසක් අද නම්ගම් වශයෙන් සහිපත් නොකරත් මේ පින් කමේ දායකත්වය ගෙනටයුතු කරනවාති සිරුදානතර උතුම්ම දානය වන ධර්මදානය ලොවට බෙදා දෙන ඔබ දැක්වූ සහයෝගය වෙනුවෙන් අි මේව ලාව හැඳනාටම ුණ්්‍යාන මෝදනාවන සිදු කරනවා. නමෝතස්ස භගවතු වරහත්තුූ සබබදමිසු. අප පටි හතඥානචාරස්ස දස බලධරස්ස චතුවී සසාරජරජ විසාර දස්ස. සබ්බ සතුතුතමස්ස දම්මිසරස්ස. දම්මරාජස්ස දම්මසාමිස්සෙ තතාගතස්සෙ සභබ්ඥුණු සම්මා සම්බු්බුදස්සේ. නමෝතස්සෙ භගවතු අරහතු සභභදම්මිසු, අපපටි හතඥානචාරස්සෙ. දස බලධරස්ස චතු වී සසාරජජෙවිසාරදස්සෙ සබ්බ සතුතුතෙමස්ස දම්මිස්සරස්ස ධම්මරාජස්ස දම්මසාමිස්ස තතාාගතස්සෙ සබඥුණු සම්මා සම්බුද්බුදස්සේ. नमोत भगवत अरातु शब दमीश अपी हत ज्ञान चारस दस बल धरस विशार दस विसार दस थुतमस दम मीसरस धमराज दम तथागत सब्बन्युनो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सब्ब धम्मेसु अप्पटिहत ज्ञानचारस्स दस बलधरस्स चतुवेसारज्ज विसारदस्स සබ්බ සතුතුතමස්ස දමමිස්සරස්ස ධම්මරාජස්ස දම්මසාමිස්ස තථගකස්ස සබබ්ඥුණෝ සම්මා සම්බුද්ධස්සේ සද්ධර්මශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනිී බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සූදානන් වෙන්නේ ලොවතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් ධර්මරත්නයෙන් අබමල් රේනුවකටතු වඩා ආඩු බොහෝම පුංචි කොටසක් දේශනා කර වගන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එශේ ශ්‍රවණය කළ ධර්මයෙන් ලැබෙන අවවාද අනුශාසනා මෙලව ජීවිතයට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස්කර ගණ්ඩත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලව ආයිති භවයකින් සැනසෙන්ඩත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධීෙන් අමාමහනිවනින් සැනසීම උදාකරගන්නත් මේ උතුම් ධර්මදානමය ධර්මශ්‍රවනානි සංසමය කුසලය හේතුවාසනාවේවා කෙන පරමාර්ථය ඇතුවයි. ඒ උතුම් බලාපොරොත්තුව මුදුන් පත්කර ගැනීම වෙනුවෙන්. මහත් වූ ශ්‍රද්ධාවෙන් අපි ධර්මශ්‍රවනය කරමු අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගණ්ඩ කල්පනා කළේ ධම්ම පදපාලියයේ සඳහන් වෙන උතුම් ගාතාරත්නයක් අපේ බුදුරජාණන් වහන්සේ ගේතවනාරාමය වැඩ ඉන්න කාලේ මේ උතුම් ගාතාරත්නය දේශනා කොට වදාලි සක්්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ ඇතුළු දිව්‍ය පිරිසකට දෙවියන් අතර ඇතිවුණා ප්‍රශ්න හතර. ඒ ප්‍රශ්න හතරට උත්තරයක් හැටියටයි මේ ගාතාරත්නය දේශනා කළි. සබදා ධම්ම දානං ගිනාති. සබ් ස ධම්ම රසං ගිනාති. සබ්බ රතිං ධම්ම රතින් ගිනාති, තන්හක්කයෝ සබ්බ දුක්කං ගිනාති. දෙවන් අතර ඇතිවන ප්‍රශ්න හතරක් මුල් කරගෙනයි මේ ගාතාරත්නය දේශනා කළේකිළම මුලින් සෙහිපත් කළ මේ ප්‍රශ්න හතර එහෙම නැත්තං මේ ලෝකෙ තියෙන සියලූම දානයන් අභිභාවනය කළ යම් දානයක් වෙත්තං ඒ දානය මොකක්ද සියලූම රසයන් අභිභාවනය කළ, යම් රසයක් මේ ලෝකි තියෙනවනං, ඒ රසය මොකක් ද. සියලූම රතීන් අභිභාවනය කළ යම් රතියක් මේ ලෝකි තියෙනවනං, ඒ රතිය මොකක් ද. තෘෂ්ණාවශය කිරීමෙන්, ලබන උතුම් සුවය මොකක් ද. මේක තමයි දෙවියන්ට ඇතිවුණ ප්‍රශ්නහතර. දෙවියන් දෙවියන් අතර සාකච්ඡාවට ලක් වුණා. නමුත් කාටවත් ඒ ප්‍රශ්නවලට උත්තර හොයා ගැඩ බැරුවෝගිය මේ දෙවියන්ගේ ප්‍රශ්න හතර දෙවිදවතාවුන් අතර පැතිරිලා පැතිරිලා ගිහිල්ල අන්තිමට මේ දෙවිවරුන්ට උත්තරයක් නැතු දහදාහක් සක්වලේම දෙව්ලවින් දෙව්ලව සැරිසැරුවා. ඒ කිසිම තැනකින් උත්තරේ හම්බුණේ නෑ. නැවත වතාවක් මේ සක්වලේ සතරවරං දෙවිය ළඟට ඇවිල්ල. මේ ප්‍රශ්නය අහන්ඩ දෙවියු තීරණය කළා. සතරවරං දෙවිය මුණගැහෙන්න්න ගිය හම. උන්වහසල ඇහුවා මේ විශාල දේව පිරිසක්. මේ වෙලාවේ මොකට දවිී කියලා. දෙවිවරු සඳහන් කළා මහරජතුමනී මහරජවරුණී අපට ඇතිවුුණ ප්‍රශ්න හතරක් විසඳගණ්ඩ සක්වලින් සක්වල දෙව්ලොවින් දෙව්ලොව සැරිසැරුව දොළොස් සවෞුරුද්දක්තිසි. ඒත් තාම උත්තරයක් නෑ. ඔබ වහන්සේලා ලඟින් නැවත මේ ප්‍රශ්නයට උත්තරයක් හොයා ගණ්ඩයි යාවි. සතරව බරන් මහ රජවරු සඳහන් කළා. හොඳයි එහෙනම් අපිට ඉදිරිපත් කරන්්ඩේ ප්‍රශ්න හතර කියල. මේ ප්‍රශ්න හතර ඉදිරිපත් කළා. උන්වහන්සේල සඳහන් කළා දෙවිවරුණී මේ ප්‍රශ්න හතරට උත්තරා අපට වැටහෙන්නේ. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ අපිට වඩා ශ්‍රේෂ්ටයි අපිට වඩා තේජවන්තයි අපිට වඩා බලවන්තයි. දහසක් දෙනා උන්වහන්සේළඟ ඉඳගෙන එකවර ප්‍රශ්න දහසක් ඇවුත් ඒ ප්‍රශ්න දහසටම එකවර උත්තර වැටහෙන තරම් ප්‍රඥාව උන්වහන්සට තියෙනු. ඒ නිසා පිනතින සක්‍ර දේවේන්දරයන් වහන්සේට සහස්සක්ක කියල නමකුත්තියනවා. ප්‍රශ්න දාහකට එකවර උත්තර වැටහෙන නිසා. අපි යමු උන්වහන්සේ ළඟට සතරවරං දෙවිවරු පෙරටුව මෙ විශාල සක්‍ර දේවේන්දරයන් වහසේ මුණග හෙටගිය. සක්‍ර දේවේන්දරයන් වහන්සෙත් ඇහුව මේ තරම් විශාල දෙව් පිරිසක් අරගෙන සතරවරං දෙවිවරු ප්‍රශ්න හතර ඉදිරිපත් කළ. ස්වාමීනී මේ පැනහතර විසඳ ගණ්ඩයියවි කියලා. ඒ ප්‍රශ්න හතර හලා සක්‍ර දේවේන්ද්‍රරයන් වහන්සේ සඳහන් කළා දෙවි දේවතාවරුණි මේ ප්‍රශ්න හතරට නං උත්තර මට වැටහෙනෙත් නැෑ. මේ ප්‍රශ්නවලට උත්තර දෙනවනං ලෝවතුරා බුදුරජාණන් වහන්සේ විතරමයි. සක්‍ර දේවේන්දිරයෙන් වහසේ සඳහන් කළා බලන්ඩ භාගිතුන් වහන්සේ මේ දවස්සවල කොහෙද කියලා. බුදුරජාණන් වහන්සේ සැබත් නූර ජේතවනාරාමි වැඩෙඉන්නෝ. එහනං අපි යමු මහරෑ මුළු ජේතවනා රාමි මේ කලූක කරගෙන සක්‍ර දේවේන්දරයෙන් වහන්සේ සතරවරං දෙවවිවරුණුත්. නො දහස් ගනන් දෙවිවරුන් බුදුරජාණන් වහන්සේ ළඟටාව. ඇවිල්ල බුදුරජාණන් වහන්සිට වන්දනා කළා බුදුරජාණන් වහන්සේ හනවා සක්‍ර දේවේන්ද්‍රය අනනී මේ තරං දෙව්පිරිසක් කරගන කොහෙද යන්නේ කියල. සක්දිවිඳ සඳහන් කළා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මෙ දෙවීඇන්ට තියනෙනව ප්‍රශ්න හතරක් දොලොස් අවෞරුද්දක්තිසයේ. සක්වලින් සක්වල දෙව්ලවින් දෙව්ලව සැඩිසරලවත් උත්තර හම්බ වෙලා නෑ. අපි තේරණය කළා භාගිතන් වහස්සේගේෙන් මහමු කියලා. බුදුරජාණන් වහන්සේ සඳහන් කළා හොඳයි සක්‍රදේවේන්ද්‍රයනෙන. මහාකල් පාසංක්‍ය හතරයි ලක්‍ෂේකක්. සරුවඥතා ඥානය ලබා ගැනීම වෙනුවෙන් මං මේ සංසාරි පාරමිතා පිරුවවා. මම විසින් පාරමිතාපුරණ ලද්දී ඔබලාගේ මෙවන් ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙඩමයි. මේ ප්‍රශ්න වලට ලෞතුරා බුදුරජාණන් වහන්සේ හැර පිළිතුරු දෙන්ඩ සමත් තවත් කෙනෙක් නැති බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා දේශනා කරලා දෙවියන්ගේ ප්‍රශ්න හතරට උත්තරයක් හැටියට අර මුලින් දේශනාකරපු ගාතාරත්නය දේශනාකොට වදාල. සියලූම දානයන් අභිභාවනය කළ යම් දානයක් තියෙනවන ස්මීණී ඒක මොකක්ද කියලෙහුයි. භාගිතුන් වහස දේශනා කළා මහරජය සබ්බදානං දම්ම දානං ගිනාති. ස්වාමීණ සියලුම රසයන් අභිභවනය කළ යම් රසයක් මේ ලෝක තියෙනවනං ඒක මොකක්ද කියලා මහරජය සබ් රසං ධම්ම රසංගිනාති. ස්වාමීනි භාගිතුන් වහන්සේ සියලුම රතීන් අභිභාවනය කළ යම් රතියක් මේ ලෝකි තියෙනවනං ඒකමොකක්ද මහරජය සබ් රතින් ධම්ම රතින් ගිනාති. ස්වාමීනී තෘෂ්ණාවශය කරහම ලබනවනං උතුම් සැපයක් ඒකමොකක්ද තන්හක්කයෝ සබ්බ දුක්හන්ගිනාති. තන්හාව නැති කරහම් න් සියලුදුක් නැතිකිරීම උතුම් ජයග්‍රහණයඇයි. ඒ සියලු තන්හාවල් නැතිකරපු කෙනා අතිඋතු මර්හත්වය ලබනෝ. බුදුරජාණන් වහන්සේ මේ විදිහිට උත්තර ලබල දුන්න. තේමනං ඒ උත්තරේ අපි තවට්ටිකක් බිස්තරාත්මකව ධර්ම දේශනාවෙන් සාකච්ඡා කරමු. සබ්බ දානං ධම්ම ධදානං ගිෙනනාට. සියලුම දානයයක් දිනනව තතාගත ශ්‍රීසත් ධර්මදානය. සියලු දාන කියල කියහම පිනතුනි සියලු දාන ගැන අපිට කිසිීම දැනීමක් නෑ. අපි මේ ලෝකෙ දාන ගැන දන්නේ ටිකයි. නමුත් ලෝකෙ දානම බොහොමයි. එතකොට සියලු දාන අපි දන්නෙවත්නෑ. නමුත් දන්න නොදන්න සියලුම දාන අතර උතුම්ම දානය ධර්මදානය. ඒකට හේතු පැහැදිලි කළා සඳහන් කලා යමෙක් මේ සක්කෝල ගැබ මුළුල්ලේම බඹලෝ දක්වා ධනිින් දන ධනින් දන ගෑවෙන තරමට බුදු පසේබුදු මහරහතන් වහන්සේල වඩා හිදුවල ඒ සියලු දෙනා වහන්සේල වෙනුවෙන් කෙසෙල් ගොබ වගේ සිනිද වස්ත්‍රවලින් සවුරු සකස් කරලා පූජා කළුත් එයින් ලැබෙන ආනිසන්සේ කොච්චරද. එළඟට සඳහන් කළා ආං ඒසිවුරු පූජාවෙන් ලැබෙන ආනිසන්සේ එක හතරපද ගාතාවකින් කරන ධර්ම දේශනාවකින් ලැබෙන ආනිසන්සයත් එ සංසන්ධනය කරහම. සොලොස් කලාවෙෙන් එක කලාවත් තරංවත් සීවරධානය ආනිසන්සේ වටින්නේ කියලා. කාට දෙසිවුරු පූජ කරලතින් බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට. සක්වල ගැබ පුරාම වඩා හිදවලා ඉන්නේ කොයි තර ලඟිද වැඩහිටියහම ධනින් ධන එකට ගෑවිෙනෝ. එනම් අතරක් නැතුවම වඩා හිදවලා තියෙනවා. කොයි තරන් ප්‍රමාණයක්ද බඹලොව දක්වාම ඉහෙළට. එන සුළුපටු ප්‍රමාණයක්ද කියන ප්‍රමාණේවත් අපිට තේරෙන්නේ නෑ. වස්තර කොහොමද කෙසෙල් ගොබ වගේ ඉතාම සිනිදු වස්ත්‍ර කෙල සඳහන් කරන්න. ඉතාම උසස් වස්ත්‍රෝලිින් චීවර සකස් කර ලයි පූජ කරන්න. එහෙමනම් ලෝතුරා බුදුරජාණන් වහන්සේට චීවරයක් පූජා කරහම ලැබෙන ආනිසන්සේ. කවරු කොහෙසීම කරන්නද එනම් බුදු පසේබුදු මහරහතන් වහන්සේ අට පූජ කරලතින්. ආං ඒ ආනිසන්සේ හතරපද ගාතාවකින් කරන ධර්මාලු ශාසනාවෙන් ලැබෙන ආනිසංසයත් එක්ක සංසන්ධනය කරහම චීවර පූජාවේ ආනිසංසය සොලොස් කලාවෙන් එක කලාවත් තරංවත් වටින්නේෑ කියල දේශනා කනේ සොලොස් කලාව මංහිතන් අපේ ඇයි දන්නවා නොයෙක් ධර්ම දේශනාවල් වල සොලොස් කලාව පැහැදිලි කරලා තියෙනවා. දාසය දාසයෙන් දාසය වතාවක් බෙදහම ලැබෙනවාද යම් ප්‍රමාණයක් ඒකට තමයි කියන්නේ සොලොස් කලාවෙන් එක කලාව කියලා. උදාහරණයක් ආයෙත් පැහැදිලි කළුත් අපි කියමු ඇපල් ගෙඩියක් අරගෙන අපි කෑලි දාසේකට කපනෝ කපල කෑලි පහළවක් අයින් කරනවා එක කෑල්ල ආයෙත් කෑලි දාසේකට කපනෝ ඒකනුත් කෑලි පහලවක් අයින් කරනවා ඉතුරු කෑල්ල ආය කෑලි දාසේකට කපනෝ ඒකනුත් කෑලි පහළවක් අයින් කරනවා ඉතුරු කෑල්ල නැවත කෑලි දාසේකට කපනෝ අන්න එහෙම කපකපය දාසය වතාවක්ම එහෙම කපනෝ. එතකොට එන කොටස කොයි වගේ වෙයිද මංහිතන්නේ ඇහැට පේන නොපින තරම් ප්‍රමාණය. අන්න ඒකටයි කියන්නේ. සොලොස් කලාවෙන් එක කලාවක්. දාසය දාසයෙන් දාසය වතාවක් බෙදල. එතකොට අර චීවර පූජාව පද හතරක ගාථාවකින් කරන අනුසාසනාවළඟ කොහොමද, සොලොස් කලාවෙෙන් එක කලාවක් තරංවත්, වටින්නේෙ නෑ ධර්මදානානිසන්සේ තර. එහෙම උදාහරණයක් පැහැදිලි කළා. ඊළඟට සඳහන් කලාා ආමිස දානානිසන්සේය, අනුමෝධනා ධර්ම දේශනාවෙන් ලැබෙන ආනිසන්සයෙන්, සොලොස් කලාවෙෙන් එකලා වටින්නේ නෑ කියල පැහැදිලි කරලා, ඊළඟට දේශනා කරනවා. තවත් නොයෙක් දාන පිළිබඳව. මේ ශාසනයේ ඉතාම දුර්ලබ දාානයක් තියෙනවා ලෝතුරා බුදුරජාණන් වහන්සේටත් මුළු බුද්ධ ජීවිතය තුළම එවන් දාන ලැබෙන්නේ එකයි. එතකොට දානය කොයිතරන් දුර්ලබද එක බුදුකෙනෙකුට එවන් දාන එකයි ලැබන්. ඒ දානට කියන්නේ අසදදෘෂ මහාදානයේ කියලා. කෞුද මේ ධන පූජ කරන්නේ අපේ බුදුරජාණන් වහන්සේට කොසොලු රජ්ජරූ. සහ මල්ලි කාදේවී ඇතුළු පිරිස. දෙතිින් ඒ දානය ගැන විස්තර කරන්න ගියත් මේ ධර්මදේශාවතුල ඒ විස්තර කල්ලා ඉවර කරඩ පුළුවන්කමක් වේ. ඒ තරන් මහ පුදුම දාන්නේය. නමුත් ඒ ධානයේ ආනිසන්සයත්. පදහතරක ගාථාවකින් කළ ධර්ම දේශනාවී ආනිසන්සය ළඟ මුලින් සඳහන් කලා වගේම තමයි අනාත පෙන්ඩික සිටිතුමා බුදුරජාණන් වහන්සේට පූජා කලා විහාරයක් හදල මිලෙෙන් කොච්චර වටිනවද රන් කහවනු පනස් හතර කෝටිය එවා රුපියල් පනස් හතර කෝටියක්ද රංකහවනු පනස් හතර කෝටියක්. කහවනුවක් කොච්චර වටි නෝ ඇදද අදඒක හරිටම ගණනය කරන්න ගණනය කරන්න බෑ යටත් පිරිසෙන් වර්තමානය නං අඩුම තර මේ පවුම් පහකටත් වඩා වටින ඇති කෙල හිතෙන. එක කහවනුව. එතකොට එවන් කහවනු කොච්චරක්ද පනස් හතරකෝටියක් රූපියල් බවට පත් කිරුවත්. ෝී වෙයිද. ජේතවනාරාමි හදන්න වියදන් කර බුදල. එහෙම න ජේතවනාරාමි දිව්‍යමය කුටියක්වාගේ. ජේතවනාරාමි කියනෙ එක කුටියයක් නෙමෙයි ආරාම සංකීර්ණය බුදුරජාණන් වහන්සේට විතර සුගන්ද කුටි හතරක් මේ ජේතවනාරාමි වෙන වෙනම තියනවා. එව දිව්‍යමය කුටි හා සමානහි. අපිට තේරෙන්නෙවත් නෑ ජේත වනාරාමි කොහොමුද ගොඩන කල තිබුණි කියල විශාකා මහවපාසිකාව. බුදුරජාණන් වහසිර පූජා කළ ආරාමයක්. ඒේකෙ තියෙනවක් කුටිදාාව උඩ තට්ටුවේ කුටි පන්සීයැයි, යටතට්ටුවිය කුටි පන්සීයැයි. අවස දාන පූජාවත් එක්ක ආරාම පූජාවට වියදැන් කළ මුදල. ර කහවනු විසිහත් කෝටියයි වෙනතින සඳහන් කරනවා කොටියක් කුටියක් ගාව දාබු පාපිස්ස කහවනු ලක්සකට වඩා වටින්වා කියලා. එතකොට අපට එයින් එහාට ආරාම ගැන මුකුත් කතා කරන්න තේරෙන්නේ තේරෙන්නේ නෑ. මකද විශාකා උපාසිකාවගේක යෙහෙලිය පින්කම ආරංචි වෙලා හවනු ලක්ෂයක් වටින වස්ත්‍රයක් අරගෙනෙනව පූජ කරට පූජා කරන්න ගැල්ල විශාකාවට දෙනෝ විශා වස්තරයේ දිහා බලනෝ නමුත් මේ වස්ත්‍රේනං ඒතරන් සුදුසු මදි කියල කීවොත් ඉහළියගේ හිත පෑරෙනවා එයින්ද බලල කිව්වා සුදුසු තැනක් හොයලා පූජ කරගන්න කියලා කුටිය කුටියක් ගාන ගිහිල්ල බැලිවා තමන්ගේ වස්ත්‍රයේ ලන්ඩ සුදුසු තැනක් නෑ මුල්ලකට වෙලා ආඩන්ඩ ගත්ත ආනන්ද හාමුදුරුවූ දැක්කා. කතා කර ලැහු ඇයි කියලා ස්වාමීනී කහවනු ලක්ෂයක් වටින වස්ත්‍රයක් ගෙනනව මංගද පූජාවට මගේ එහෙළිය මට කිව්වා සුදුසු තැනක පූජ කරගන්න කියලා. ස්වාමීනිි මං මේ කුටියක් කුටියක් ගාන ගියා ස්වාමීී මේ හැම කුටියක් ළඟම දාලා තියෙන හැම පාපිස්සක්ම කහවනු ලක්ෂෙකට වඩා වටිනවා. මගේ වස්ත්‍රයට වඩා වටිනවා මං මේක කොහි පූජ කරන්නල කියලා. ඇගේ හිත හදන්ඩත් ඕන නිසා. ආනන්ද ස්වාමින් වහන්සේ විම සිලිමත් වුණා. විිශාකා මහදේවියට පාපිස්සක් දා නමතක වෙච්ච තැනක්තිබුණ සංඝයාගේ දෙපාදෝවනය කරලා ආරහමේයට ඉස්සරලාම ගොඩවිෙන තැන. මෑටකීවා ඔබේ වස්තරේ නමලා පාපිස්සක් වගේ හදලා ආං අතෙන්ට තියන්න කියර. ඇගෙහිත සනසන්ඩ ඉස්සරලාම පයිදෝවලා බුද්ධ ප්‍රමක මහා සංගරත්නයේ මේ වස්තරයේ පාගගන තමයි විහාරයට ඇතුලේෙන්. ඉතින් එවන් ආරාම පූජා කරලා ලබන කුසලයේ. හතරපද ගාථාවකින් කරන ධර්ම දේශනාවලග සොලොස් කලාවෙෙන් එක කලාවක්කවත් වටින්ඩි නෑ කියලා දේශනා කළා. එහනම් ධර්ම දානයේ උතුම් කියල කිය හම, කරුණු කාරණා විමස විමස වැලුවොත් ධර්මකාරණාවී ශ්‍රේෂ්ටත්වය එතකොටයි වැටහෙන්නේ. මේ කරන එක පින්ංකමක වටිනාකම කුච්චරද මේ විදිහට ආනිස දැනගෙන කොත්. තර ීවිතය සතුටක් ලබන්ඩ පුළුවන්ද. මොන තරං කුසල් කන්දරාවක් ජීවිතයට එකතු කරඩ පුළුවන්ද. පිඩතුනී. සැරියුත් මහරහතන් වහන්සේල කියන්නේ. සෝවාං වෙන්ඩ කලින් මහා කල්පයක් පුරාවට වහින වැස්සක වැටිච්ච වෙහි බිඳුගා ගනන් කරන්න පුළුවන් කෙනෙ. මේ ප්‍රඥාව තේරෙනවද මේ ප්‍රඥාව කාට තේරෙන්දද මේ පන්සල් බිමට විතර විනාඩි දෙකක් වැස්සුත් ඒ වැස්සේ පන්සල් බිමට වැඩිච්ච වැහිබින්දු ගාන කොච්චරද කියලා ගණනේ කරන්ඩ වර්තමානය මොනතාක්ෂණයට පුළහන් වීද එහෙම නං මහා කල්පයක් පුරාවට පායන්නව නැතුව මුළු සක්වලටම වහින වැස්සක වැටිච්ච වැහි බින්දු ගාන කොච්චරද කිය ඇහෝත් අහපු ගමන් කියන්න පුළහන් ප්‍රඥ්ඥාවක්. ඒ සෝවාං වෙන්ඩත් කලින්. ඒ තරන් මහා ප්‍රඥ්ඥාවක් තිවිච්ච සාරිපුත්තයන් වහන්සේට තනියම සෝවාන්වෙඩ පුළහන් වුුණාද බෙරිවුණ. එහෙමන. අස්සජී මහරහතන් වහන්ස ොුණගෙහිල්ලා. බණක් අහණඩම වුණනා නේද ඒ ධම්මා හේතු පබවා තේසං හේතුන් තතාගතුවා මේ ගාතාරත්නය දේශනා කරනකොට මුල් පද දෙක ඇහෙන කොටම සෝවාන් වුණ අච්චර ප්‍රඥාවත්ති බිලවත් සසරින් මෙිදෙන මග තනියම හොයන්ඩ බැරුව ගියා ධර්ම දේශනාව අහන්ඩමුණා ධර්මශ්‍රවනය කරඩම වනා. මේ කරනුත් එක කල්පනා කරලා බලහම ධර්මදානය නං මොන තරං ශ්‍රේෂ්ටද මේ සත්වයෝ දහම් නොවසන්නේ නම් කවදාවත් පින්නතුනි දන්දීද බන අහල තිබුණේ නැත්තං බත් සරලුවක්වත් දක් දෙන්නේ කැඳ හැන්දක්වත් දෙන්නේ ඒනම් මේ දෙන්නේ ඇයි? ධානය හොඳයි දානය උතුම් දානය ශ්‍රේෂ්ටයි කියලා අහලා තියෙන හින්දනේ අපි දන්දින්නේ. ඒ ඇහුවේ මොකක් නිසාද ඒ කරුණු අහගත්තේ බණක් නිසා. එමනං අරතරං ලොකු ආරාම හැදවෙත්. අති සුවිශාල දන්දුන්නේෙ බනාහලා. මහා ප්‍රඥාවන්තයෝ මාර්ගපල ලැබවුවවෙ. එන හැමෝටම මැනවින් සකසලා පිළියල කරලා මනාව දන්දෙන්ඩෙ ඉගැෙන්වුවේ ධර්ම දේශනාවන්ගේ අන්න ඒක හින්දයි. තුන් සිත පහදාගය දන්දෙන්ඩ ධර්මයෙන් ඉගෙනගන දන්දීලා සත්වයා සුගතිගාමී වෙනවා. සත්වයා සසර බෝග සම්පත් අඩුනැතුව ලබනවා. ආහාරපා නඩුනැතුව ලබනවා ධර්මශ්‍රවනයට පින් සිද්ධවෙෙන්ඩෙ. අන්න ඒක හින්දා ධර්මදානයේ සියලු දානයන් පරාජය කරනවා. ලොවතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවං පාල අවුරුදු දෙසිය තිස්ගානක් ගත වුනාට පස්ස. මේ ලෝකෙ තවත් අත්ති මහත් ශ්‍රේෂ්ඨ ධර්මදාන මේ පින්කමක් සිද්ධ වෙනවා මතක දපියයට ඒ කොහෙද කියලා ඒ උතුම් පින්කම සිද්ධ වෙන්නේ චන්්ාසෝක රජ්ජිරුුවන්ගේ රාජමාලිකාවි. කෞුද දේශනාව කළේ හත් අවුරුදු අයසේ නිග්‍රෝධ සාමනේරයන් වහන්සේ ඒ දේශනාව හල හතර පදගාථාවක දේශනාව. ඒ දේශනාව අහල චන්දාාශෝක නැවත කවදාවත් චන්්ඩිවුනේ නෑ එදාගෙන් පස්සේ ච්ඩාසෝක හැඳින්වේ. න්ඩාසෝ ධර්මාශෝකය එක් කළේ හතර පදගාතාවක ධර්මදේශනාව. අද අපි ධර්මදේශනා කරන්නෙත් අද ඔබ බනාහන්නෙත් මහත් ආනිසංස ලබන්ඩ ධර්මදාානවයේ පින්කං මේ විදිහට කරන්නෙත් අන්න ඒ ධර්මදානයේ ප්‍රතිඵලය කැටීට. එදා චන්ඩාශෝක ධර්මාශෝකය එක් කලාාට පස්සේ මේ සාාසනෙත් තුන්වෙනි ධර්ම සංගායනවත් කරලා තමන්ගේ එකම පුත්‍රරත්නය ශාසනයට පූජා කරලා. තවත් රටවල් ගණනාවකට බුදු දහම ප්‍රචාරය කිරවීම ප්‍රතිඵලයක් හැටියට ජම්බුද්ධීපයේ යුවරජ්ජරූ අපේ රටට බුදු දහමරගෙනාව. ඒත් ධර්මදාානයක් නිසා. මේ රටේ බනාහල නිවන් දැකපු පිරිස කොච්චරක් වෙන්නඩ ඇද. මේරටේ බනාහලා මගඵල ලබල දැනට දෙව්ලෝවල ඉන්න පිරිස කොච්චරක් වෙඩ ඇද. දන්දීල සෙල්රැ කළ මගඵල ලබන්න නැතුව තුනුරුවන් සරණගිහිල්ල දෙව්ලෝගපු මේරටේ පිරිස විතරක්. දිවිය ලෝකවල මොනතරං ඇත්ද. ඒ සියලු දෙනාටම පිහිට වනේ ධර්මදාානයක් මයි. සබ්බදානං, ධම්මදානං ජිනාති කියන මේ වචනය විස්තර කරන්න. මේ ධර්මරථනය තුළ තව මොන තරං අන්තර්ගත කරුණු කාරණ තියෙනවද. එමනම් භාගිතුන් වහන්සේ දේශනා කරපුී වචනය. මේ තරන් පැතුරුුණ වචනයක්. දෙවනි කාරණාව සබ් රසං ධම්ම රසංගිනාති. ස්වාමීනි භාගිතුන් වහන්සේ මේ ලෝක තියන උත්තම රසයමොකදද කෙලෙහී. මේ ලෝකෙ තියෙන ප්‍රධාන රසවර්ගකීයක්ද. ප්‍රධාන රසවර්ගතියනවා හයක් ඒ තමයි ලුණු රස ලවන රස තිත්ත රස කටුරස කසාය රස පැනිරස මේ තමයි ලෝකි තියන උතුම්ම රසවර්ගහයි තවත් වෙනත් මොන රසයක් තිබනත් ඒ හැම රසයක්ම හැදිල තියෙන්නේ මෙන්න මේ රසවර්ගහාය අඩු සහ වැඩියෙන් එකතුවීම තුළ නමුත් මෙන්න මේ සියලුම රසයන්ට බෙඩියෙන් ධර්ම රසය අතිත් ප්‍රනීතතරයි. ධර්මරසය තරං රසයක් විශ්වයේ නැතිනිසයි සබ්බ රසං ධම්ම රසං ගිනාති කියලා දේශනා කොට වදාලි. තුංගෙන කාරණාව සබ ධම්ම රතින් ගිනාති. රතිය කියල කිවමුකේට ද්බී කැමැත්තට රතිකීවේ කැමැත්තට එමන මේ ලෝකෙ රතීන් කොච්චර තියෙනවාද සීමාවක් නැති තරං ලෝකෙ රතීන් තියෙනෝ අපි කැමති දේවල් ඕන තර දූදරුවන්ට කැමති මව්පයන්ට කැමති භාරියාවන්ට කැමති සහෝදර සහෝදරියන්ට කැමති නෑදෑ හිතමිතර යන්ට කැමති ඉඩකඩන් වොලට කැමති, දේපලවලට කැමති, යානවාහන වලට කැමති මේ ආදිි වශයෙන් කල්පනා කරලා බලහම අපි කැමැති දේවල්ම මේ ලෝකෙ මොන තරම් ප්‍රමාණයක් තියෙනවද. ඒකයි මෙතන සඳහන් කළේ මිනිස්සු කැමති දේවල් සීමාවක් නෑ නමුත් පින්නතුනේ. ලෞකිකව අපි කැමති මේ දේවල්. අපිට මොනෝ කරයිද සුගතිගාමී කරයිද දුගතිගාමී කරයිද. මේ හැම රතියක්ම දුගතියට පාරහදනවා. ඉස්සරල අපි රසය ගැන කතා කළා. ඉතා ප්‍රනීත කෑමදාති දෙවියන්ගේ සුදහා භෝජනයේ. ඒ හැම එකක් කෙරෙම පිට තියනෙ මොකක්ද තන්හාව මේ රසට වඩාරක රසවත් දේකට වඩා මේක රසව අපි නිසා අද මේ කඩින් ආහාරගම් අද අහාවල් දේවල්ල ආහාරේටිකම් හොඳ කෑම තියෙන තැනැක් තිෙන හේ යමු එහෙම කිය කිය අපි යන්නේ ඇයි යට තියනෙ මොකක්ද තන්හාව දිව පිනවීම තන්හාව තන්හාව කියල කියන මොකේට හේතුවද දුකට හේතුව දෙහෙමනං මේ හැම්ම රසයක්ම හොයාගෙන යෑම ප්‍රතිඵලය අන්තිමට තියනෙ කොතනද දුක. ඒ රසයන් හොයාගෙන ගියත් මෙතන කෑම හොඳ ඇති අද එතන නතර වෙනව කෑමකණ්ඩ හැබැයි කෑම කාලා මුදල් ගෙවන්ඩ ගිය හමත් දුකයි මුදල් ගෙව එලියට බැල යන්නෙ. ආහාරය ගැන සම්තෘප්ත වෙලාද සතුටු වෙලාද නෑ නොයෙක් අඩු පාඩු කිය කියයන්නේ හොඳ නෑකෑම් අප රාදී සල්ලි. එතකට ඒ දුකමොකක් නිසාද තන්හාව නිසා.ඒ තන්හාව රසතුෘෂ්ණාව අපි කොහාටද ගෙනියන්නේ දුගතියට මිස සුගතියට නෙමේ. නමුත් දහම් රසේ අපි ගෙනියන්නේ දුගතියටද දහම් රසේ අපි ගෙනයන්නේ සුගතියට. රතිත් ඒ වගේ තමයි මේ හැම රතියක්ම කොහාටද දුගතියට. මෙ කිසිම රතියක සැනසීමක් තියනවද මේ කිසිම රතියක සැනසීමක් නෑ. කාලයක් තිස්සේ දරුවන්ට දෙබුණේ පුදුම කැමැත්තක්. ඒ දොල්ලො පුදුම ආදරෙන් හැදී මල් පරිස්සංකරන වගේ තැලෙන්ඩ පොඩිවෙන්ඩ දුන්න හම මල් වැඩක්නේ එ දරුවත්. කිසිම කැලක් නොවෙන් දරුවත් හැදවියපි. අපි බලාපොරොත්තුනා ඒ දරුවන්ගෙන් හුඟක් දේව. අපිට බැරිකාලෙට සලකයි අපි රැකබලාගනී නම්බු නාම තානාන්තර රැකල දෙයි කුල පරම්පරාවේ ගෞරවය ආරක්ෂා කරයි මේවාගේ බලාපොරොත්තු ගොඩක් තිබුණ. නමුත් සීයට අනූගාන ඒ බලාපරොත්තු. බිඳෙනව මිසක් සම්පූර්ණවෙෙන්න්නේිනෑ. ආපොහෝ ඇතිවෙන්නේ මොකක්ද දුක. අත් හැරල තිබුණ නං ඒ දුක එච්චරවනේ සමහරාය කතා කරපුව හම කටේ දයෙන අනිත්්‍යය. ඔක්කොම අනිත්‍යයයින්නේ ඔක්කොම අනිත්‍යයයිනකී කිය කතා කරන. එහෙම කතා කරන මිනිස්සූ දරුවෙත් ටිකක් සැරට වචනයක් කතා කරහමන්ට නවා. දුව බැන්න පුතා බැන්න ආමුරුවන්ටත් ඇවිල්ල කියන. අපිටත් ඇවිල්ල කියන. දැන් කියන දේ යහන්නේ හරි මුරන්්ඩුයි අපි ඔොහොම වචනාහන්ඩද මෙච්චර කල්දුක් විඳල හැදුවේ මෙච්චර වියදං කළේ නොවේ කියේව කියනවා. මේ අනිත්‍ය කතා කරපු අය ඒ දරුවන්ගෙන් අපි බලාපොරොත්තු වෙච්ච දේත් අනිත්‍යයි කියල කල්පනා කරන්නේ. එතකට නිකන් මේ? අනිත්‍ය කියලා වචන ටික් විතරක් කියව කිය විදලා. ඇසා නිත්‍යයි දිවානිත්‍යයි, කනානිත්‍යයයි ඇහෙෙන් දකින රූපා නිත්‍යයි එහෙම කී කිය අි සෑහෙන කල් අනිත්්‍ය භාවනාව වටල. නමුත් එක ප්‍රායෝගික වෙලාද ප්‍රායෝගික නෑ. එහෙනම් කලින් බලාපොරොත්තු වෙන්්ඩෝනය. මේ දරුව මෙහෙම නාවලලා හෝදලා පිසිදු කරලා යිස්කෝලගෙනෙහිල්ලා මඟට ගිහිල් අයගෙනල්ලා. උ කියල්ල පිහල කවල්ල පෝල ඔක්කොම කරලා උගන්නලා රැකියාවල් හොයලදීලා ආවාහාවි වහ කරලදීල. දැ ගොල අපිට පිටු පාල එහෙම පිටුපායි කියන එක කලින් හිතල තියෙන්ඩෝනේ. අපි මේ කොව්ව කළත් අපිට පිටුපායි යුතුකමක් විතරක් සම්පූර්ණ කරනව කියල හිත හදාගන ටික කරලා තිබුන්නන් පිටුපාකු දවසට ලොකුදුකක් නෑ. ඔකද එහෙම පිටුපාන බව මම කලින් දැනගනයි හිටිය. මමඒක කලින් තේරුම් අරගනයිහිටිය දැන් ඒ පිටුපෑම මටේදවට අලුද්ධයක් නෙමෙයි. නවත් පිනතිනේ ඒනම් මේ හැම රතියක්ම හැම ඇලීමක්ම දුකා හැබැයි. මිනිස්සුන්ට මේ ඇලීම් අත්හරෙන්ට කියල කියම මිනිස්සුමනෝද ඉස්සරල මත්හරන්නේ. ඉස්සරල මත් හරින්නේ ධර්මයේ ඒකන මේ තරම් පවටයොමුවෙන්නේ. අත්හැරල තියෙන්නෙම ධර්මයේ. නමුත් ඇලුනොත් ධර්මයට කවදාවත් දුකක් තියයිද. ධර්මයට ඇලිච්ච කෙනා දුකෙෙන් නිදහස් වෙනවා. අනික් කෝකට ඇලුනත් ඒ ඇලිච්ච හැම කෙනෙක්ම දුක්ඛිත සාගරයක ගිලිෙනවා සබරති. ධර්මරතී ඇලුන කෙනා විතරක් මලෝකෙදින්නවා. අවසානකාරණාව තන්හක්කයෝ සබ්බ දුක්කංගිනාචි. යම් කෙනෙක් මෙන්න මේ තන්හාව නැති කලාන. දුරු කලාන වියලලා දැම්මනන් මේ තන්හාව ඔහු සියලුම දුකෙන් නිදහස්. චතුරාර්ය සත්‍ය ධර්මය ගැන කියහම දුක්ක සත්‍යය? සමුදයේ සත්‍යය නිරෝධ සත්‍යය මාර්ග සත්‍ය. මොකේටද මේ සමුදය සත්‍යය කියල කියන්නේ. සමුදය කියල තන්හාවට. සමුදයේ සත්‍යය කීව තන්හාවට. සමුදය තියෙන නිසා තමයි දුක ඇතිවෙන්නේ. තව විදිහගෙට කීවොත් තන්හාව නිසා තමයි දුක ඇතිවෙන්නේ. සමුදය නැති කලා නං. න තන්හාාව නැති කලාන දුකන තන්හා නැති කලාන දුකන එන යමෙක් තෘෂ්ණාව දුරු කලානං අන්න ඒ පුද්ගලයා දුකෙන්ලි දහස්සේවා. භාගිතු නාජක තැනක දේශනා කළා. හරිට මකුළුවා මකුළවා කරන්නේ දැල් බඳින එක. මකුරුවා දැළ බැඳලා දැලේ මැද්දට වෙලා ඉන්නවා. රියෙක්ඇවෙල්ල පැටලිච්ච ගම දුවගෙන ගිහිල්ල එ කුමියගේ රසබුනෝ රසය බීලා මකුළු අය කොහෙදයන්නේ මකුළුව යනවා හිටපු තැනටි ආයත් කෘමියෙක් පැටලිච් හමදුවගෙන යනවා ඒ කෘමියගේත් රසබීලා මකුළුුව හිටපු තැනටයනවා දෙහෙනක් මකුළුවා දැල බැඳල තියෙනවා සත්තු ඇවෙල්ල දැලට බැඳිනවා දැලට ඇලෙනවා. ඒ සත්තු දැලට ඇලුන වගේ මකුළුව අමොකේට දැලිලයින්න. මකුළුවත් ඒ දැලටම ඇලිලයින්නේ. මකුළුවත් දැලට ඇලිලකිීවේ අරගොල්ලන්ට ඇලුනාම යන්ඩබෑ. ඒගොල්ලන්ට දැලේ ඇලිල යන්ඩබෑ මකුළුවට දැල දාලා යඩබෑ. එයා දැල බැඳගෙන එයා දැලිඉන්න. අපිත් මේ ලෝක ඉපදිලා ලොකු මහත්වෙලා ගෙවල් දරවල් හදාගෙන ඉඩකඩං වවාගෙන එව්වට ඇලිලා එතෙන්ට වෙලා ඉන්නවා. වැඩට යනවා ගෙදරයනෝ. හේනට යනවා ගෙදරයනවා. ඉස්කෝලයනවා ගෙදරේනවා. මකුළුවාගේ කාර්යියෙයි අපේ කාරී වෙනසක්තියනවාවද. ඔය අතර දුක්කන්දරා කොච්චරතිය නොද. බිරිඳ නිසා දුකයි දරුවෝ නිසාන්දුකයි ගෙදර පරණ වෙලා හින්දදුකයි ඇඳ පුටු කැඩිල හින්දදුකයි. කණ්ඩ නැතිහි ද දුකයි මේවාගේ කල්පනා කල බලහම හේතු කීයක්ින් දදුකයිද. ඒ තන් පිචෙත්වවාන වජහන්ති දීරා. මේ ලෝකෙ ඉන්න පණ්ඩිතයා ඥානවන්තයා මෙන්න මේ දැල කපනෝ. ඇලිල් ඉන්න දැළ කපනෝ. අනපෙක්ි නෝ සබ්බ දුක්කන් පහාය ඒ දැල කපලහු සියලුදු ප්‍රහේදය කරනවා. තන්හාව නැති කරලා මාර්ර්්‍ර ප්‍රඥාවෙන් ඔහුනිවන් අවබෝධ කරනවා. මෙතන සඳහන් කලා තන් හක්කයෝ සබබ දුක්කංගිනාතිේ. තන් හක්ක යෝකලකේ තන් හාාව ශෂයකරපු කෙනා සියලූම ක් දිනවාගේ ලබාගිතන් වහස දේශනා කරහම දෙවියූ ප්‍රීතියෙන් ප්‍රීතියට පත්වෙලා සක්‍රදේදරයන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලි මක්කරනවා ස්වාමීණී ධර්මදානය මේ තරං ආනි සංසයිද ස්වාමීණී. ස්වාමීණී භික්‍ෂූන් වහන්සේලාට අනද වදාරන්ට යම් තැනක හතරපද ගාතාවක් දේශනා කරලා අනුමේවනී ධර්ම දේශනාවක් කළුත්. ඒ දේශනාව අවසානෙත් දෙවියන්ට පින් දෙන්න කියැන්ඩ ස්වාමීණි. ඒ යම්භික්‍ෂූන් වහන්සල දෙදනෙක් මුණගැහිලා උන්වහන්සල දෙන්න ධර්මකතාවක් දෙකක් සාකච්ඡා කළු, ඒ ධර්ම සාකච්ඡා විියවර වෙලාපිට පින් දෙෙන්ද කියන්ට. ස්වාමී යම් භික්‍වක් ධර්මශ්‍රවනය කළුත්. ඒ මහ ගොඩක්නෙයි වචනැකීපේක බණක් ඇැහුවොත් ඒ බන අහල ඉවරවෙලා අපිට පින්දින්න කියන්ඩ ස්වාමීනි. ආං එහෙම සඳහන් කරලා සක්‍රදේවේන්දිරන් වහන්සේ දෙවියොත් එක්ක ප්‍රීතියෙන් අහසට පැනන කළ ඇන්ඩ ගිය. බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලාට පහුවදාමතක් කලා මහඩනී විශාල දෙව් පිරිසක්ක එක්ක සක් දෙවිඳාව. මේවාගේ ප්‍රශ්න හතරක් ඇහුව ඒ විසඳලා දුන්නා සක් දෙවිඳු ප්‍රීතියට පත් වනා දෙවියුත් එෙක්ක ඉල්ලි මක්කලා හතර පද ගාථාවකින් අනුමේ වනී දේශනාවක් කළ. භික්‍ෂූන් දෙපලක් අතර ධර්මසාකච්ඡාවක් ඇතිවුුණත්. බණපද කීපයක් අහලා ධර්මශ්‍රවණයා නිසංසයක් ලැබුවනන්. බණපද කීපයක් දේශනා කරලා ධර්මදාන මේ පින්ක මක්කලා නං දෙවියන්ට පින් දෙෙන්ඩ කියලා ඉල්ලී මක්කිරුව කල සඳහන් කලා. ඒ අමතක කරණ්ඩ එපා කියලා බුදුරජාණන් වහසේ භික්‍ෂූන් වහසලට මතක් කළලා මහනිනි මම ඒ දේශනා විවර කරනකොට අසූ හාරදාහක් ප්‍රාණීන් ධර්මාවබෝධය කලා කියලත් දේශනක් කළා. දේමනං ධර්මදානයේ මොනතරං උතුම්ද. ශ්‍රද්ධාවිං ලෝක සත්්‍යයා සසරදුකින් මිදවීම උදෙසාම උතුම් වූ ධර්මදාන මේ පින්කන් කරන්්ඩ. ඔබත් ධර්මශ්‍රවනය කරනකොට හරියටම බනාහන්ඩ අනිත්ත අයට බණාහන්්ඩ අවස්ථාව හදල දෙන්ට මේ කරන්නේ එවන් උතුම් අවස්ථාවක් මෙයින් ග්‍රැස් කරගත්ත උදාරපුුණ්‍ය සම්බහර ධර්මයන් අපි සියල දෙනාටම මේ මඟ දෙවුණු කරගණ්ඩ ශක්තියක් වේවා තුනුරුවන්ගේ ආශිරුවාදය ඒ සඳහා නොඩුව ලැබේවා කිය පාර්ථනක් කරමු. පිනතුනි අද ධර්මදේශනාවේ හැද හැති දායකත්වය දරනු ලබන්නේ ජාය ටග පදිංචි සැදහවත් දාහික පිරිසක් විසි. උතු මරමුණ සිහිපත් කරනවා අපි සියලු දෙනාගේම නමින් මිය පරලෝගිය ඥාතීන් හා හිතවතුන් හට පින් අනුමෝදන් කිරීම ප්‍රධාන පරමාර්ථයයි ආශිර්වාද කරනවා දේශකයණන් වහන්සේට උතුම් වූ චතුරාරි සත්‍යය ධර්මයේ අවබෝධ කරගැනීම සොඳහා මේ සද්ධර්මදාන ආනිසන්සේ හේතු වාසන වේවා ඊට අමසරව ධර්මශ්‍රවනය කරනා පහටත් මේ පින්වල උතුම් ආනිසන්සේෙන් උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගන්ඩ මේ කුසල ශක්තිය හේතු වාසන වේවා කියල ප්‍රාර්ථනා කරනු. දායික පිරිස විසින් පින් අනුමෝදන් කළ සියලු ඥාතීන්ට පින් අනුමෝදන් වේවා ආශිර්වාද කළ සියලු දෙනාට රත්නතරය ආශිරවාදයෙන් නිදුක් නරෝගි භාවයේ චිරජවනය උදාාවේවා අපි විසින් රැස් කරගත්ත උතුම් ධර්මදානානි සංසයත් දායික කාරකාදීන්ට අඩු නැතු අනු මෝදන් වේවා ඔබා පිසිියලු දෙනාටම ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගන්ඩ මේ පු්්‍ය ධරමයන් හේතුවාසනාවේවා කියල ප්‍රාර්ථනකර. ආකාසටසාචබුම්මට්ඨා දේවා නාගා මහිද්දිිකා පු්ඥන්තන් අනුමෝදිිත්වා චරංග්‍රක්හංතුලෝක සාාසනන් දේවෝ වස්සතුකාලේ නේ සස්ිය සම්පත්තිහෝතුචෙ. පීතෝ භවතුළෝකෝචරාජා භවතු දමමික්කු.